තියෙන අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වර්ෂාවෙන් සහ සුළඟින් දැඩි බාධා එල්ල වුණා. ගලිකමුව ආසීදනී ප්‍රදේශයේ නිවසක් මතට ඒ රාත්‍රියේ වර්ෂාවත් සමග ඇති වූ තද සුළං තත්ත්වයේ හේතුවෙන් ගසක් කඩා වැටීමෙන් එම නිවසේ සිටි වයස අවුරුදු 83ක පුද්ගලයෙකු ජීවිතක්ෂයටපත් වී එම පුද්ගලයාගේ බිරිඳද තුවාල ලබා තිබෙනවා. වරකපොල ප්‍රදේශයේ ලේකම් කොටසේ එලිපන්ගමුව නෙළුම්දෙනි සහ තුන්තොට ප්‍රදේශයට ඇති වූ සුළං තත්ත්වයේ හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස හතකටද දැඩි අලබහනි සිදු වී තිබුණා. මෙතර මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් විමල සුරේන්ද්‍ර ජලාශය ඊයේ පසුරුවේ සිට වන් දැමීම ආරම්භ කර තිබෙනවා. එමෙන්ම මෞසකලේ ජලාශයේ ජලමට්ටම පිටර මට්ටමට අඩි 4ක් දක්වත් කාසල් රී ජලාශයේ ජලමට්ටම අඩි 3ක් දක්වත් ළඟා වී ඇති අතර කඳුකරේ දියෑලි සක්‍රිය වීම හේතුවෙන් පහළට ඇදහැලෙන ජල ධාරිතාවද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙම ප්‍රදේශයට තවදුරටත් පවතින දැඩි සුළං තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශයේ විදුලි රැහන් සහ විදුලි කණු ගණනාවක්ද කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශ රසක විදුලියද ඇනහිට තිබුණා. එමෙන්ම හැටන් ප්‍රදේශයට මෙලෙස දින කිහිපයක සිට පවතින අධික වර්ෂාපතනය සහ සුළං තත්ත්වයේ හේතුවෙන් ගස් කඩා වැටීමෙන් නිවාස රසකට හානි සිදු වී තිබූ ආකාරයයි මේ. මෙතර වවුනියාව දිස්ත්‍රික්කයේ පවතින දැඩි සුළං තත්ත්වයේ හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක නිවාස රසකටද හානි සිදු වී තිබුණා. මෙතර කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසතුරේ දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70 දක්වා වැඩි විය හැකි බවයි. එමෙන්ම දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද තරමක් රළු විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ ඊට අවධානයෙන් කටයුතු කරන ලෙසද කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීම इहत बटन एक क्लिक कर सियत टीवी सब्सक्राइब करना आलू वीडियो गने मुलिन में देने करना मेम सीनो क्लिक करना